ආයුබෝවන් මගේ යාළුවෝ හැම දෙනාටම කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝන්ම හොඳින් කියලා මම හිතනවා. ඒ වගේම මගේ යාළුවෝ හැම දෙනාගේම නිවාස සිහිනය ඉක්මනින් සැබෑවෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට දිනාවේ කුඩා ඉඩමක ක්‍රමානුකූලව නිර්මාණය කළ නිදන කාමර හතරක ලස්සන පුංචි නිවසක්. ඔයත් මොඩර්න් හවුස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ හවුස් ප්ලෑන් එකට කැමති වේවි කියලා මම හිතනවා. ඉතින් තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහතේ තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මම දාන අලුත්ම videos බලන්න පහතේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ video එක ගැන ඔයාලගේ අදහස් පහතින් comment කරන්න. හැකි සෑම ප්‍රශ්නයකටම ඔයාලට reply කරන්නම්. මුලින්ම අපි මේ නිවසේ පිටත ස්වරූපය බලමු. නිවස ඉදිරිපස පෙනුම, දකුණු පස පෙනුම, පිටුපස පෙනුම හා වම් පසින් මේ ආකාරයටත් නිමා කර ඇත. කුඩා ඉඩ ප්‍රමාණයකින් සෑදු මෙම මොඩර්න් හවුස් එක වර්ග අඩි 840ක පමණ භූමි ප්‍රමාණයක සාදා නිම කර ඇත. මෙහි සාලය විවෘත අවකාශයක් ලෙස අඩි 17ක් දිගින්ද පළල අඩි 11කින්ද ඒ සමගම මාස්ටර් බෙඩ්රූම් එක දිග අඩි 10කින් හා පළල අඩි 8කින්ද නිම කර ඇත. පසුව අපට දැකිය හැකි වන්නේ ලොන්ඩ්‍රි රූම් එක වම් පසින්ද දකුණු පසින් බාත්රූම් එකද වේ. බාත්රූම් එක අඩි 7ක් දිගින් හා අඩි 4ක් පළලින් යුක්තය. ලොන්ඩ්‍රි රූම් එක අඩි 11ක් දිගින් හා අඩි 4ක් පළලින් යුක්තයි. ඉන්පසුව දකුණු පසින් ඕපන් කිචන් එකක් හා ඩයිනින් ස්පේස් එකක් ඇත. එසේම දරුවන්ට පාඩම් කිරීමට හැකි පරිදි කුඩා ස්ටඩි ටේබල් එකකින්ද සමන්විතයි. ස්ටඩි ටේබල් එක තබා ඇත්තේ ළමුන්ගේ නිදන කාමර දෙකටම පොදු ස්ථානයකයි. මෙහි ප්‍රමාණය දිග අඩි 14ක් හා පළල අඩි 17ක් වේ. ළමුන්ගේ නිදන කාමර දෙකෙන් පළම වැන්න අඩි 11ක් දිගින්ද 6ක් පළලින්ද දෙවන නිදන කාමරය අඩි 11ක් දිගින්ද 9ක් පළලින්ද ඩිසයින් කර ඇත. මෙම නිවස මම ප්ලෑන් කළේ සාමාජිකයන් 6 දෙනෙකුට පමණ සිටීමට හැකි පරිදි. ඔබ අලුත් නිවසක් සාදන්නට සිටින අයෙකු නම් මෙවැනි නිවසක ජීවත් වීමට සිහින දකිනවා නම් මෙම හවුස් ඩිසයින් ප්ලෑන් එක ඔයාට ගොඩාක් වටීවි කියා මම හිතනවා. ඒ වගේම අලුතින් නිවසක් සෑදීමට සිටින සියලුම මගේ යාළුවන්ට මම සුබ පතනවා.